नवमानेक अतिकावे अपि यम किसी संधिस्थाने के टावे अत्वासिम නිසා අපි මේ සාකච්ඡා ගත්ත වශයෙන්ම අර තවත් වෙළඳ පටුනාගමක් තියෙන වැඩසටහනකට වඩා ශාස්ත්‍රීය වැඩසටහනක් විදිහට තමයි මේක ඉදිරියට උත්සාහ කරන්නේ. මේ සඳහා අපි මුලින්ම අපේ විද්වත් මණ්ඩලයකට අපි ආරාධනා කළා. මේ විද්වත් මණ්ඩලයේ අදහස් අපි දිගටම අපි සාකච්ඡා කරනවා. ආචාර්ය සුරේන් බටගොඩ මහත්මයා මේලා අපි එක්ක සම්බන්ධ වෙනවා. ඔහු අපි කලින් කිව්වාගේ විදුලි බලහා බලශක්ති පුනර්ජනන අමාත්‍යංශයේ ලේකම් කියන කටයුතු කරන්නේ. ඒ වගේම බලශක්ති ප්‍රශ්න හා ඒ වගේම සමාජ සංවර්ධනයේ තිරසාර සංවර්ධනයේ පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතෙක්. අපේ සාකච්ඡාව අපි ආව යම් කිසි තැනකට දැන් අපේ ප්‍රස්තුතියෙන් ඇත්තටම දැන් අපේ පෙරදිග විවිධ සංස්කෘතියන් වල එහෙම අල්පේච්ඡතාවය ඒක ඇතුලේ ප්‍රවේශමෙන් පරිහරණය කිරීම ස්වභාවධර්මයත් එක්ක අපි දැන් බටහිර චින්තනය තුනේ අපි හිතන්නේ මේ ස්වභාවධර්මය වෙනමයි අපි වෙනමයි කියලා විෂය වේදක සම්බන්ධයක් අපිට කල්පනා වෙනවා නේද ඔබ්ජෙක්ට් සබ්ජෙක්ට් රිලේෂන්ෂිප් එක ඇතුළේ ඒක ගන්නකොට අපිට අනිත් එක අපිට ප්‍රයෝජනෙට තියෙන අපේ දුක විහරණෙට තියෙන අපි ඒක බයිබලෙත් තියෙනවානේ අපිට මිනිසාර පුළුවන් ස්වභාවධර්මය හාම්පු දවටවත් වෙන්නේ කියලා බටහිර විද්‍යාව යන්නේ ඒ පාරනේ මේක අධිපතිවාදී චින්තනයද මේක ඇත්ත ලෝකෙම තියෙන. ඔව්. දැන් අපේ රටවලුත් දැන් එහෙම යන්නේ. එහෙම යන්නේ. රටවල අපේ රටවල ආණ්ඩුත් දැන් අද මේ ලිබරල් වාදී ප්‍රතිපත්ති එහෙම යන්නේ රටේ ප්‍රධානම ගින්නම්ම ඔක්කොම යන්නේ මේ පැත්තෙන් නේද? ඔව්. දැන් එහෙම ඉන්නේ දැන් අපි මේ කතා කියන ඒවා එතකොට නිකන් අර කිව්වාගේ මේ ඉතල මහජනතුන් අපි පිස්සෝ ගිය කරගෙන පුළුවන් නේද? ඇත්ත වශයෙන්ම එහෙම හිතෙන්න පුළුවන්. ඔව්. ඉතින් දැන් එතකොට දැන් අපි දැන් 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 මම කියන්නේ හිතුවේ දැන් අර දැන් අපේ දැන් අපි දැන් දැන් බටහිර අදහසක් දිනවල දැන් බටහිර සංවර්ධනේ අනිත් පරිවාර රටවල් අපි වගේ ලක්කලා අධිරාජ්‍යවාදී ගෝලී කරන දැන් අරාබි කරේ තෙල් මේවා කරනවා යුද්ධ කරනවා ඒවට ඒකත් මදිවුද මොකද කරන්නේ ඒක මදිවුද වෙන ග්‍රහලෝක වලින් සම්පත හරි ගිහිලා ගේන්න හදනවා එයා කියන්නේ මිනිස්යාගේ බුද්ධිය මේ විශ්වයේ ස්වභාව ධර්මයේ දැනගැනීමේ අසීමිත අර කැපැසිටි එක එහෙම නැත්නම් ශක්තිය ධාරිතාවක් තියෙනවා ඔව් පාර්ටි අයි අපි ඒ ඒකට තමයි මිනිස්සු ජීවත් වෙන්නේ අරමුණ විඳින එක ඔයයි මේ දාර්ශනික පදනමක් තියෙනවා ඒක ඔව් එහෙම දැන් මට මතක් වෙනවා තවම අර මේකට ඔය අදහසම වර්ධනය කොට ගගන විද්‍යාවේ පියා රුසියානු සිල්කොස්කි යා හොඳ කතාවක් කිව්වා දැන් මේ අපේ මේ දැන් ඔක්කොමත් මේ මිනිස්සු කරන්නේ මේ 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 ආහාර ගැනීමත් එක්කනේ මේ ඔක්කොම මේ තියෙන අරගලයේ තියෙන්නේ අනිත් දේශ ආර්ථික දේශපාලන එතකොට දැන් අපි දැන් අද රැයට කන බත් පිගාන එහෙම නැත්නම් අපි ගන්න ආහාර වේලේ තියෙන දේවල් කොහෙන්ද ආවේ කියලා අපි බැලුවොත් එතකොට සමහර ඒවා එළවලු තියෙන මස් තියෙන මාළු තියෙන පුළුවන් එතකොට මාළු කොහෙන්ද ආවේ එතකොට මාළු ආවේ මුහුදෙන් හරි ගංගාවෙන් හරි ඒ තමයි එතකොට ඒක කොහොමද යවුනේ සූර්යාගේ ශක්තිය ඊට පස්සේ මේ තාක්ෂණික නියතවාදී යුගයේදී එයා ඔය ෆියුචර් ඔෆ් ද ප්‍රොෆයිල් ඔෆ් ද ෆියුචර් කියන එකේ මම හිතන්නේ තැනක කියනවා දැන් ඔය 960 ගණන් වල ඔය මේ අර ඔය දැන් පුදුමල අනිවාර්ය කරන මතවාදයේ ජීවිතයට සහ ලෝක ධනවාදය හා සමාජවාදයට අරගල උස්සන්න වෙලා ප්‍රධාන සංවාද ප්‍රමාවත් දෙකක් මේ වෙනවා පුදුමක් වගේ වර්ධනය වෙනවා ටික ටිකනේ එතකොට ඒ බැලුවම ආහාර ප්‍රශ්න එයා කී යෝජනා කරනවා දැන් අපිට පුළුවන් රීප්‍රොඩක්ෂන් මැෂින් එකක් හදන්න. ඔව්. ප්‍රති නිෂ්පාදන යන්ත්‍රයක් හදන්න. අර මෙන්ඩලෙස්ගේ ආවර්තවගේ තියෙන ඔක්කොම ද්‍රව්‍ය මේක ඔක්කොම දැම්මා දාලා අපිට ඕන මේක හදන්න. මුත්‍රම. ඔව්. බැලුම හරියම නිකම්. ඔව්. බොහොම තර්කානුකූලයි බොහොම විද්‍යාත්මකයි මේක. දැන් මේ වෙන්නේ බටහිර සාමාන්‍ය මිනිහගේ ඔළුව පිරලා තියෙන නැත්නම් මේ බටහිර මාධ්‍යත් මේවා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා. අපේ මාධ්‍යත් මේවා එනවා. දැන් මේ වගේ අදහස්. එතකොට අපි කියන දැන් අපි කියන්නේ එතකොට ඒකෙන් දැන් මේකින් විසඳුමක් නැහැ කියලා. නැහැ. මේකින් විසඳුමක් නැහැ මේක දැන්
හලෝකෝල්ට යනක එක වෙනම් ප්‍රශ්න නම දැම් මේ දැන් මේ පොලව ප්‍රශ්නය තිරන නැත්වසිම වෙලා ලු ප්‍රශ්නය තියනවා මේක ජයගැනීම සඳහා අපිට අරවට මූුණ දෙන්න පුළුවන් අර දෘෂ්ටිවාදවලට දර්ශනික මතවලට අදහස්වලට මූුණ දෙන්න පුළුවන් ප්‍රබල දෘෂ්ටිවාදයක් අවශ්‍යයන අපිට මේ පරපෝගල දැන් සරච්චකරපු පෙරදික සංස්කෘතිය මගේ චිතනමින් හදාගන්න අපි ටස් නැතුව අරකට උදහරණ මංවම් ගන්න දැන් දහනමෙන් අතුවර්ශයේ මැද භාග වෙනකොට ලෝක ධනවාදය වර්ධනය වෙලා විශාල විදියට මනුස ජීවිතයට බලපාලා මනුස්ස ගිරණම තීන්දුවන්වාගේ එන්නකොට ඒට විකල්පයක් විදිර වර්ධනවන්නේ මාක්ස්වාද මෙත සමාජවාද එන්නත්තු ඒකත්තක වර්දලා එක මිනිසුන්ට මිනිසු විශවාස කරනවා බොම කෙටිකාලින් ගෝඩිය මතවාද බට පරිවර්තයෙනවා ඊනකට ලෝක භූමි මයිකක් ක්‍රමේ සංවර්ද මතව ගමන් කරන පටන් ගන්නවා එල්ලා අලු සංවර්ද මාවත කුදාගන්නවන්න බටහිර ධනවාදයට එතකොට ඒගැන විශවෙන හතවර්ශය ආරම්භෙනකොට මනුස්සවර්යාගේ සමාජ පරිනාව ප්‍රධන පරොන්සාක් මතු සමාජවාදී සංවර්ධමාවත එමත්තර සාමූකවාදී පෙරදික සංවර්ධමත අනිතකර බටහිරවාද අර දනේ සනවාමාව ද විශනත වර්ස අවසාන් වසගේ ිඳ වැටම වැට ලිපරල්වාද අපි ඇත ැවිල එතන් ැවිල මේ මතවාද මේ ට පැ පැන්සිස් පූකොයාම ජපන් සම්බගත්තය ඇමරිකානු ලිපරල්වායි දෘෂ්ටිවාද දැන්යා පොතක් ලිනවා මේ එන්ඩොප්යි අයිඩියලෝජීන්ඩොප් හිස්ටියන් ලාස් මෑන් ඉතිහාසේ අවසානය අවසාන මනුස්්‍යය මනුසය ඉදසම අනු දෙකම ලියන් ග සෝවිට ලෝක සමාජවාද බිඳ රච්චකම ලනවා දැ නමකත ලිපරල්වාදය විද්‍යග්‍රහණය කලා ලෝක ඉතිහාසය අවසානයි අවසාන මනුස්සය බිහිවුණ ඔක්කම කර සතුට වෙන්න වෙන මුගුදයක්න දැන් මේ අපේ ිපරවා මතුවාද ලෝක ්‍යාතර ඒවිත ල ජීවිත ලාගනිල ආර්ථික සකස් කරගනිල දෙගේ මතවාද යන්න යන්න එක ඒක ගිහිල තොට දෙදස් අට නමයකට ගෝලි ආර්ිකර පුමතිවා හ ගෝලි ආර්ථිකරබුදේ මතු නැම්ික් අයගේ තවමත් උුසුමේ ආම රුසම ආර්බුද දැ මේ වෙනකොට මේ වෙනකොට ලක්ෂ දෙදහක් විර කියන පෙළෙන ලෝක ලක්ෂ ලෝකම සමස්ත ලෝක ශ්‍රම හමුදාව ගත්තොත් ශ්‍රමය ක්‍රමියෝ ගත්තොත් ලක්ෂ විසිහයදායි එකන ලක්ෂ විසිහයද මිලියන විසිහයද මිසිය එතකොට ඒකෙන් ඒකෙන් විශාල ප්‍රමාණයක් මේ විරකයන් පෙන්න්න ගල මත්තවදකත්ව ලෝක සමමුදාව සියට දොහක් විර විරකය එක විකල්පකුත් ධර්මගත්තියනවා ති අපේට මතවා දැන් තවට ඒ හමත් මේ ලිබරල්වාදමක උත්තරයක් තුකිල විද්‍යතුනු සමහරු කිය දිනම තරප තරව ප්‍රබල මතවාද ගැනල්ල නමුත් ඒත් බොහෝ රටවල් මේරකයන් ඒ මාර්ග ඉති සිද්ධල උගන්න ඕවා පාසල්ල පෙළපොත්තුර දින මේ තවට අප දේශපල දේශපල් මිටිකල් කතර කතා කරන්න තව තරමාදේ උදේ හසාරච්ච කරන මේවා ආදුරු බණට කියන්න සමහට ඕවා ඔක්කම ලිපර කර ප වාමාසම ලිබර කරන යාත්වාදී පස්සතකම ලිබර කරන දැ ඔය තැනකද අපි කොහොමද ඔය ඔක්කටම පිළිගන්න පුළුවන් ජංගි සුජාත පහව ඇත්තියෙන විශ්වාසවන්ත මේ අ මිනිස්සුන්ට මේ එක ඉස්රට යන්න පුළුවන් දෘෂ්ටිවාදයක් මතවාදයක් අදහසක් අපි කොහොමද පෙරදික අර බෞද්ධ හෝ එමත්තා බෞද්ධ වන් ගිතර කියන්නේ ආගමික පසුතලයක් මාක්ස්වයි මත්ුණ වගේ අභියෝගට අද තියන මේ මම ඕකට වෙන විදිහකට මම කියන්න උතුමා කියනෝ යොක්කෝමටික මම එක්දශනම්සි අනුවටේ අපි පරිසරය ගැන්න බටකුර මහතය අප හුඟක් කතාගන්නකොට හුඟක් අය අපිට මේ අභියෝ මේ ඇවිල් අහන සර්ලා ඕක කියනවා අරක කියනවා නමුත් ද ඔබතුම ඔය කියන කතාව තමයි කියන්න කෝ වෙනසක් වෙලා නෑන වෙනසක් වෙන්නේ නෑ නය මුොකදොය වෙන්න කියල් ති මට හිතුනාව ඇත්ත තමයිනේ අපි මේ වේදිකා වැල ගිහිල්ලා ඉස්කෝල ගාන ගිහිල්ල සංවර්ධන විරෝධී කියලා කියාගෙන අරවමය කියල අහං වඩු ගස්සවාගෙන ඇත්ත වසෙන් වෙනසක් වෙන්නේ නෑ තමයි මම හිතලා මම නිබන්ධනයක් කෙරවා මං බැලුව වෙනසක් වෙන්න නැති වෙයිද කියලා ඊට පස්සේ මං බැලුවා අද කවුද පාලකයෝ අද කවද තීරකයෝ පාලකුවෙන්ට වැඩිය මම්බලය කවද තීරකයෝ කියලා මං ලංකාව තීරකයෝ හැටියට එදා හඳුනාගත්තේ ලේකම්තුමාලා අපි බටකොඩ මහත්තයාවගේ ඇතමයි තීන්දු ගන්නේ හරි දේශ පාලක්ඥෝ එකකව කියන්න පුළුවන් නමුත් අවසාන සත්‍ය තීරණය ඇත්තවසයම තියෙන්නේ ලේකම්තුමාලාතේ රාජ්‍ය ව්‍යහේ බේතන තියන්නේ ති ම තු ලේකම්තුමාලා තමයි තින්න තිමන් ලේකම්තුමාලගේ ලයිස්තු ගත්ත ඇරගෙන මම් බැලෝ එගුලන් වායසමොකක්ද කියලා ඊට පස්සේ මම බැලුව පරිසර කියන කතාව පටන්ගත්ත කවද මංක හැත්ත දෙක කියලා අපි කියමුකු හැත්ත දෙකෙන් තමයි මේ පරිසර කතාව පටන්ගත්ත කියලා ඉතින් පරිසර කතාව හැත්ත දෙකේ පටන්ගත්තම එදා අවුරුදු පහය කෙනා එක්දස් නම්සේ අනුව අට වෙනකොට වැෑස කියද හරි හැත්ත දෙකයි අසූ දෙකයි අනු දෙකයි විස්සයි විසි අටක් විතර වෙනවා
හරි ඔය 26ක් විතර වෙනවා. ඉතින් එයාට තීරකයක් නෙවෙයිනේ යා. හරි. සත්‍ය පරිසර දැනුම පරිසර අදහස ඔළුවට වැදිච්ච අය තීරකයෝ නෙවෙයි තාම. ඉතින් මම ඔන්න ওই විදිහේ එකක් මේ මේට්‍රික්ස් එක කියන්නේ ওই ගුණයක් හදලා 72 5 එක්කෙනා 82 10 ඔය වගේ ඔහම හැදුවා. හරි. මම ඉරක් ඇන්දා. මොකද මම ලේකම්තුමාලගේ ලයිස්තුවේ වයස බලනකොට මේගොල්ලෝ ඔක්කොම 55 පැනලා. බහුතරයක් 55 පැනලා. හරි මේ යන්න හෙට අනිද්දා මේ විශ්‍රාම යන අය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් මම හිතුවා තීරක වයස 50 කියලා දැම්මොත් මම හිතන්නේ මං හිතුව නිවැරදි. මගේ හිතේට මම හිතුවා තීරක වයස 50 කිව්වට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම 50 ඇඳලා. 50 ඇඳලා මං ආපහු බැලුවා අවුරුදු 50 වෙනකොට තමා තීරක පුටුවට යනකොට ඔබට පරිසරය ගැන තිබුණු දැනුම මොකක්ද? ඒ දැනුම ලැබෙන්න ඕනනේ. කලින් ලැබෙන්න ඕන. ඉතින් මං බැලුවම මේ මේගොල්ලෝ ඉස්කෝලේ වෙලා කවුරුත් පරිසරය ඉගෙන ගන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලත් පරිසරය ඉගෙන ගන්නේ නැහැ. හරි එහෙම නොකරපු අය තමයි මේ තීරක පුටුවට එන්නේ. ඉතින් ඒ තීරක පුටුවට එන එක නะ කවදද පරිසරය ඇතුලේ ඉන්නේ? 2012ට පස්සේ. මං එදා 98 කො ලිව්වේ. හරි මම කිව්වා 2012ට පස්සේ තමයි ලෝකේ මේ මේක මම ලෝකෙට දික්කෙරුවා. ලංකාවේ මේ තියෙන ලක්ෂණය මම හිතනවා ලෝකෙටත් හරියනවා. 2012ට පස්සේ තමයි සත්‍ය වශයෙන් පරිසරය මුල් කරගෙන නැත්තම් මිහිතල ආසාවක් පවත්වාගෙන යෑමේ ආසාවක් ඇතුව ඔය ඔබතුමා කියන එක විවිධාකාර ලිබරල් වාදී අරෝමේවා කියන න්‍යාය පරිසර පැත්තට බර කරවා ගන්න පටන් ගන්න කියලා. එතෙක් පරිසරය ගැන කතා කරයි බොහෝ දෙනා. මම ඒගොල්ලොන්ට කියන්නේ අර මගුලට යනකොට කෝට් අඳිනවා වගේ කියලා. හරි. මගුලට යනකොට කෝට් එක ඇඳගෙන යනවා. නමුත් ඉවුරුනට පස්සේ කෝට් එක ගලවනවනේ. හරි. එහෙම පරිසරය කරන්න බෑ. පරිසරයට තියෙන ලැදියාව පරිසරයේ කියන මේ සීමාවන් ඒවා ගැන තියෙන දැනුවත්කම ඒවා පාවිච්චියේදී ඇතිවෙන ගැටලු ඒවාට විසඳුම් සෙවීම කියන දේ තමාගේ ඇඟේ තියෙන්න ඕනේ. ඒකට හොඳ පූර්ව දැනුමක් තියෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලම ඒක එන්න ඕනේ. එතකොට තමයි වැටහිම තියෙන්නේ. මේ මාස 3ක වැඩසටහනක් කරලා නැත්නම් අවුරුද්දකට පිටරට ගිහිලා ඩිප්ලෝමාවක් කරගත්තයි කියලා ඒක එන්නේ නැහැ. අර පොඩි කාලේ ඉඳලම තියෙන තරමට ඔහු හොඳ තීරකයක් වෙනවා පරිසරය වෙනුවෙන්. නැත්නම් අපි අද මේ මම පරිසරය කියලා කියන්නේ හොඳ සමාජයේ සඳහා තීරකයක් වෙනවා. හරි ඉතින් මම කිව්වේ 2012. මම හිතනවා අද මම ආපහු බලනවා මම හරි. මොකද දැම්මට පුළුවන් මම ඒකට මම දැන් දත් එකතු කරගෙන යනවා. දැන් මම විශ්‍රාමයි. ඉතින් මම දත් එකතු කරගෙන යනවා. මට පේනවා ඇත්ත වශයෙන්ම බොහෝ පරිසර තීන්දු නැත්නම් හොඳ සමාජයක් බිහි කරවීම සඳහා අවශ්‍ය කරන ওই පරිසර ආර්ථික පරිසර විද්‍යාවෙන් හරි වෙනත් සීමා තියෙනවා මෙතන කියන එක ඔබ විසින් කියන මේ ප්‍රශ්නයට සංවේදී වීමවත් පරිසර විඥානය ගොඩනැගීම ගොඩනැගීම ඇත්ත වශයෙන් 2012ට පස්සේ ගිහිල්ලා තමයි අර කලින් අපිට අශෝක කිව්වේ 2015 සෙප්තැම්බර් මාසේ මුළු ලෝකෙම පිළිගත්තා අපි තිරසර සංවර්ධනයට යන්න ඕන කියලා. ඒක තුල බලශක්තිය ගැන අපි තීන්දුවක් අරගත්තනේ 2050 වෙනකොට නේද? අපි 100%ක්ම ඉන්ධන මේ ශක්තියෙන් ශුන්‍ය කරනවා කියලා. මේක ප්‍රබල තීන්දුවක්. නිකන් අපිව හදපු අපිව මෙතනට ගෙනාපු මේ ප්‍රවේශය අපි කියනවා මේ 2050දී අපි පාවිච්චි කරන්න නැතුව ඉන්නවා කියලා. හරි එතකොට එහෙම කරන්ට දැන් ඔබ ඒ වගේම කියවනේ එළියට අවුවට ආවම මේවා හිතනවද? මේවා නොහිතනව නෙවෙයි මේවා ඇත්ත වශයෙන්ම හිතනවා. අද අපි කල්පනා කරන්නේ ඒ කියන්නේ අර තාක්ෂණ යැපීම මත යන ගමනක් ගැන මිනිස්සු හිතනවා. ඒකට අපි සමහරවිට කියනවා ජියෝ ඉන්ජිනියරින් ෆියුචර් කියලා. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණික ක්‍රම හැමදේම විසඳන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට යන්න ඕන කියන අය කියන්නේ අපිට ආහාර නිෂ්පාදනයේ අවසාන විසඳුම තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ විසඳුමයි. හරිත ශාකය හිරුගේ රශ්මිය අරගෙන ජලය සහ වායුවේ කාබන් ඩයොක්සයිඩ් එකතු කරලා පිෂ්ඨය සකස් කරන තැන අපිට කෝෂයක මොකක් හරි එක හදා ගත්තාද අපි පැන්නා. පිම්ම පැන්නා කියන තැන හිතාගෙන අපි මේකට විශාල එතන බොහොම ආසන්නයි. අපි බෙල්ජියමේ
එක පර්යේෂණ ආයතනයක මේ බොහොම සියුම් ශූර්ය ඒකට කියන්නේ ශූර්ය කෝෂයක් කියන එකක් ආහාර ශූර්ය කෝෂයක් සකස් කරලා තියෙනවා කියලා දැනුවත් කරලා තියෙනවා. එතකොට මේ ඒ ප්‍රවේශයත් යනවා. ඔය අපි බලාපොරොත්තු වෙච්ච මේ පීඩණය වෙනස් වෙන්න. අනිත් පැත්තට මේක මම කියන විදිහ සමහරලාට වරදින්නත් පුළුවන්. අපි දකිනවා මේ අර තරණ ධාරිතාව අභිබවා ගියාම අපි මේ මාපට ඇඟිලි පාග ගන්නවා කියනෝනේ අපි කියන ට්‍රැම්පලින් ටෝස් කියලා. ඒ හින්දා මේ නුරුස්සන මිනිස්සු වැඩි. ඉතින් අද සමාජයේ සමහරලාට ඕක වෙන්නත් පුළුවන් මේ වෙන්නේ. මොකද දැන් මේ පහුගිය මාස 5-6 දිහා බැලුවත් ලෝක දේශපාලනේ අපි දකිනවා මේ දේශපාලනේ එහෙම් පිටම කණ පිට පෙළෙන ස්වරූපයක් එනවා. ඇමරිකාවෙන් පටන් අරගෙන තුර්කියෙන් ගිහිල්ලා අද ප්‍රංශයටත් ගිහිල්ලා. හරි තවත් මේ තැන්වල හිටපු නායකයෝ හිරියටත් දාලා මේ කොරියාවේ දකුණු කොරියාවේ ඒ වගේ බොහොම මේ උණුසුම් සහගත මේ ප්‍රවණතාවයන් මිනිස්සු විසින් තීන්දුව කරවලා දෙනවා. ඉතින් දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා එක පුද්ගලයෙකුට අසීමිත බලයක් දෙන දෙයක් නේ තුර්කියේ උනේ. ආ ඉතින් ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී තමයි නේ. ප්‍රජා මිනිස්සුන්ගේ ඡන්දයෙන් එක පුද්ගලයෙකුට අසීමිත බලයක් දුන්නා. ඉතින් ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී තමයි නේ. ඉතින් ඔන්නෝ ඔය වගේ දේවල් දැන් ආයි වෙනකොට මට හිතනවා මේ මේකත් මේ තුලණයට ලක්ෂණ දන්නේ නැහැ කියලා. මොකද කොහෙන් හරි මේක තුලණය වෙන්නත් එපායි. අසීමිතව මේක යන්න බෑනේ. තාක්ෂණික පැත්තෙන් අපි මේ යන්න ගමන උත්සාහ කරුවත් දාර්ශනික වශයෙන්ම අපි මේ ගමන යනවා. ඔව් බටකොට මහත්තයා කියන්නකෝ. ඔව්. මේවා මේ අලුත් දේවල් නෙමෙයි. පෙරදික දර්ශනේ මේ හොතරම තිබුණා. අපි ගත්තොත් දැන් ලෝකගතව තිබුණා ආදීවා දැන් ලෝකේ කණ්ඩායම් දෙකක් තිබුණා. එකක් තමයි මේ තාක්ෂණයෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා හිතන ටෙක්නොසෙන්ට්‍රික් කියන කණ්ඩායම විශ්වාස කරනවා. මේ කිසි බල බලන්නේ නැහැ. සීමාව අපි මහජාතුමගේ මොගේ සීමාවක් නැහැ. දරාගෙන මේ හැකියාව නැහැ. අපේ තාක්ෂණයේ ඕනම දෙයක් අන්තර්වාද අපේ ප්‍රභාෂා සෙල්ලම් කරන්න පුළුවන්. පුළුවන් ඔක්කොම විශ්වාසයක් නැහැ. සමහර කොටසක් කියනවා එහෙම නෙමෙයි මේක එහෙම නෑ මේ පරිසරය කියන එක තමයි දෙකට ඒ කණ්ඩායම උත්සාහ කරන එක කරනවා ඉකෝසෙන්ටික් කෝස් යාර විශ්වාස කරනවා මේ තාක්ෂණයෙන් මොකුත් කරන්න බෑ වගේ පරිසරය තුලම අපි රැගෙන යනවා ඔතේ විරපන්තවා අන්තවාද තුන දෙන්නේ මෙතන ඔය කතාව අස්කා දෙවි පෙරදේ සමාජය හතා ගන්නවා ඒක තමයි මේ දර්ශන ගොඩක් පහළ වෙනවා මේ සමාජයක සහ වරම් පද්ධතියක තියෙනවා මේ අපි දැන් කල්පනා කරනවා මම පුද්ගලික දැන් ශක්ති වල ගිරෙන් මට දැන් තාත්තා අම්මා වුණේ මොකද ඒත් අපි තිකේ විද්‍යාර්ථී ඉංග්‍රීසි විද්‍යාර්ථී විද්‍යාංගයන් පස්සේ හොත අසමෝකට නෝකු දන්නේ ඒතර අනිත් අය අවශ්‍ය නැහැ ඒක තමයි බලන්න ඒක සමාජය වලත් මේක තමයි දුක්කේ මම ඉගෙන ගත්තාන් පස්සේ දැන් මම මට අනිත් අය අවශ්‍ය මගේ තා මගේ පැත්තේ තමයි යන්නේ ලෝක ඉස්සරහ තිබුණා දැන් මේක පත්තම් අපි ඉගෙන ගන්න බැලුවා පරිසර පද්ධතියක හෝ සමාජ පද්ධතියක ලු ගැඩියෝ කියලා. අර පිළිත්‍ය අධිකර ගන්නවා අපි විශේෂයෙන්ම 10ක පිටියක් ගැන වටිනාකම බලනවා. 10 හන්ද ගැන වටිනාකම තිබෙනවා. ඒ තමතම මේ 10 රැඳී තිබෙන පද්ධතිය වටිනාකම ගන්නවා. ඒකට ලු වැලු. ලු කියන්නේ ඇලෙනවා කියන්නේ. ඇලෙන ඇල කියන්නේ ඇල බද්ද ගම් ගම් එකක්. ඔව් ඔව්. මේ ගම්මක තමයි වැදගත් දෙයක්. සතාසි පොප් ගොඩනගන විශේෂ මහජනතුන් නැති පරිසරපද්ද ගත්ත කීස්ටෝන් ස්පේස් එක. ඔව්. මුක්ඛ්‍ය කියන එක. මුක්ඛ්‍ය රටා සමය. ඒ රොක්කා තමයි දුරු පද්ධතියම තියාගෙන. ඒ කැපුවොත් එහෙම පලා තමයි ඉවරයි. ඔව්. පද්ධතිය කියලා කියනවා මේ පරිසර රංග සත්තු සීපාව බඳුණු දෙයක් තියෙනවා. හ්ම්. ඒදී අපි අගේ කරන්නේ. උතර වෙන්නේ මොකද? අරක අමතක කරලා අපි ගහගෙන විතරක් කතා කරමු. ප්‍රයෝජනවත් වෙයි මේ ඔස්සේ තව අපේ විවිධ මානයන් වර්ධනය කරගන්න පුළුවන් මං හිතන්නේ සමාජ කතිකාවක් ඇති වෙන්නත් ඕනේ මං හිතන්නේ අපේ රට විතරක් නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම මේක ජාත්‍යන්තර වශයෙන් බෝලිය වශයෙන් අලාපි වශයෙන් අද සමකාලීන මනුස්ස වර්ගය මූලපාන ප්‍රධාන ප්‍රශ්න අපි කීපයක් ස්පර්ශ කළා ඒ වගේම ඒ හින්දා මේක අපි තවදුරටත් නැවතත් හමු වීමේ බලාපොරොත්තු වෙමින් අපි මෙතනින් ඔබගෙන් මෙතන
මේ අවස්ථාවේදී සම්බන්ධ